මෙහිදී වැඩිහිටියන්ගේ පෝෂණය සම්බන්ධ අපි වඩාත් සැලකිය යුතුයි. මොකද මේ වැඩිහිටියන්ට විශේෂයෙන් මන්ද පෝෂණ තත්වයකට ඊමට අවධානමක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ තියෙන විශේෂ ගති ලක්ෂණ නිසා හුඟක් වැඩිහිටියෝ ඒ වයසත් එක්ක ඒගොල්ලන්ගේ ආහාර හැපීමේ හැකියාව අඩු වීමක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කතා කරොත් ඔබ පේරගෙඩියක් දුන්නොත් ඔබේ ආච්චිට 100ට හපල කන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් සමහර ආහාර ගැනීම අඩු වෙනවා. ඒක සමහරට මස් කැලේට පාව වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෝ ලංකාවේ විශේෂයෙන් වයසත් එක්ක ප්‍රෝටීන් සහිත ආහාර මස් මාංශ කන එක අඩු කරලා තියෙන පුළුවන්. ඇත්තටම ඒගොල්ලන්ට තමයි වැඩිම අවශ්‍යතාවයක් තියෙන ප්‍රෝටීන්. ඒකට අපි අවාසනාවට වගේ ඒගොල්ලන් ගොඩාක් කලකට ආගමික හේතු වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ පිරිය වෙනස් වීම නිසා වෙන්න පුළුවන්. ඒගොල්ලන් මස් මාංශ කන එක අඩු වෙලා තියෙන පුළුවන්. ඒක මේගොල්ලන් gedara අපි neglect කළා. නැත්නම් අපි දැන් ළමයිට හොඳම කෑම දෙනවා. අපේ වයසක අයට අපි හොඳම කෑම නොදී ඉන්න අවස්ථාවක් තියෙනවා. අනික ඒගොල්ලන් පවා කෑම පස්සේ දුවන්නේ නැහැ. ඒත් මේක නිසා ඒගොල්ලන් ගැන ආහාර පුරුදු අපි එච්චර බලා ගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන් ගොඩක් කරලාට අවුවේ නැත්නම් එළියේ ගත කරන වෙලාව හරි අඩුයි. විශේෂයෙන් රෝගී වෙලා ඉන්න අවස්ථාවල එතකොට ඒගොල්ලන් විටමින් D වගේ දේවල් ලැබීම ගොඩක් අඩුයි. මේ හේතු කීපයක් මත ඒගොල්ලන්ගේ ආහාර පුරුදු අක්‍රමවත් වෙන්න පුළුවන්, මන්ද පෝෂණ තත්යක් ලැබෙන්න පුළුවන්. එතකොට ඔබ වැඩිහිටියෙකුට ආහාර දීමේදී කරගත් අවශ්‍ය වැදගත්ම දේ තමයි හැම ආහාර වේලක්ම ඒගොල්ලන් ගන්නවද කියලා වග බලා ගන්න. අලුත් දෙයකට වඩා ඔබගේ අම්මා හරි තාත්තා හරි ආච්චි හරි 100 වෙන්න පුළුවන්. උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර වේල ගන්නවද කියලා බලන්න. ඊට අමතරව අතරමැදත් ඒගොල්ලන්ට නිරෝගී ආහාර ගන්නවද කියලා බලන්න. මේ ප්‍රධාන හැම ආහාර වේලකටම ඔයගොල්ලගේ අම්මා නැත්නම් තාත්තා ඒගොල්ලන් බර අඩු වෙන පැත්තට වෙලා තියෙනනම් අපි එකට හොඳටම අඳුර ගන්න පුළුවන් මේ ලෙඩෙත් සම්බන්ධ ඒගොල්ලන් කෙට්ටු වෙලා නැත්නම් අපි කියන්නේ සරලව ඇදිලා ගිහිල්ලා වගේ තියෙනවා. ඒගොල්ලන්ට ඇත්තටම කැලරි ප්‍රමාණය නැත්නම් ශක්ති ප්‍රමාණය වැඩි වෙන විදිහට ආහාර යොමු කරන්න. එන වෙනදට වඩා පොඩ්ඩක් ළඟ ඉඳගෙන නැත්නම් ඒගොල්ලන් කැමති ආහාර වලින් ප්‍රධාන ආහාර වලට එකතු කරන්න. ඊට අමතරව අතුරු ආහාර වලට පවා ඒගොල්ලන් කැමති ආහාර වලින් විශේෂයෙන් කැලරි වැඩි ආහාර ඒගොල්ලන්ට එකතු කිරීම අවශ්‍යයි. මේදී දියර ආහාර පවා දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිරි එකක් නැත්නම් අපි මෝල්ටඩ් මිල්ක් එකක් නැත්නම් අපි කියන අර අතිරේක ආහාර සප්ලිමන්ට් වගේ දෙයක් පවා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ විටමින් උරා ගැනීම හැකියාව අඩු වෙලා තියෙන්නේ අපි කාගෙත් වයස යනකොට වෙන දෙයක්. ඒතර මේගොල්ලන්ගේ විටමින් ඌනතාවය කියන ලොකු අවධානමක් තියෙනවා. විශේෂයෙන් විටමින් D කියනකට විටමින් B12 කියන වගේ වල. එතකොට ඔයා විශ්වාස කරනනම් ඔබේ අම්මගේ තාත්තා නැත්නම් වැඩිහිටියගේ ඒ විටමින් ඌනතාවය තියෙනවා නම් ඒගොල්ලන්ට ඇත්තටම මේ අවස්ථාවේදී කෙටි කාලයක් අපිට විටමින් D සහිත ආහාර, විටමින් B සහිත ආහාර වලට අමතරව ඒවල තියෙන සප්ලිමන්ට් එකක් නැත්නම් අපිට කැප්සූල් එකක් විදිහට කෙටි කාලයක් දෙන්න පුළුවන්. මීට අමතරව අපිට හයිඩ්‍රේෂන් නැත්නම් අපිට සජලනීකරණය කියන එක අමතක කරන්න හොඳ නැහැ. එතකොට හැම වෙලේම බලන්නේ ඒ අම්මලා තාත්තලා ආහාර වේලෙන් පස්සේ ඒගොල්ලන් වතුර නැත්නම් දියර ආහාර ගන්නවද කියලා. මේ සජලනීකරණයේ தත්ත්වය මත ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ල විචලනය වුණොත් ඒවලගේ මානසික தත්ත්වය අපි කියන්නේ කන්ෆියුෂන් වගේ தත්ත්වයකට පවා යන්න පුළුවන්. ඒතර හැම අවස්ථාවකම ප්‍රධාන ආහාර වේල ටික ගන්න එක, ඒ වගේම ඒවල නිසි පෝෂණ සංකටක තියෙනවද කියලා බලන එක, අඩුවක් තියෙනවා කියලා හිතනවා නම් ඒ සප්ලිමන්ට් එකක් දෙන එක, ඒ වගේම දියර ප්‍රමාණය ගන්න එක ගොඩාක් වැදගත් විශේෂයෙන් වැඩිහිටි රෝගීන්ගේ.